මෙතනින් පේනවනේ CBE ත්‍රිකෝණය කියන්නේ අනුවරණ x නේ ඒ වගේම පේනවනේ BAC ත්‍රිකෝණයත් ඒ ගානම නේද එහෙනම් උත්තරේ මොකද මේ නිසා ලියන්න පුළුවන් BAC කෝණය සමානයි කියලා මොකටද CBE කෝණයට ඇයි දෙන්නම එක වාගේ අනුවරණ x අනුවරණ x x අපි හිතමු x 20යි කියලා 20 නම් මෙතනත් 20යි මෙතනත් 20යි එහෙනම් 70 වෙනවා හරි ඒ වගේ එක වාගේ තියෙනවා එහෙනම් මෙන්න මේ කෝණය අපි ලියන්න පුළුවන් මේ උඩ කෝණය මෙන්න මෙතන තියෙන මෙහෙ ලියන්න අනුවරණ x එයාගේ මෙන්න මෙතන පොඩි කෝණය ඒකත් අනුවරණ x එහෙනම් හරි නේද අපි දැන් ඉස්සෙල්ලා මේ මුලින් ගත්තනේ මුලින් අපි ගත්තා පාදයක් ගත්තා BC සමානයි AF කියලා මේ තියෙන පාදේ ඊට පස්සේ තව එකක් ගත්තා කෝණ දෙකක් සමාන කියලා ගත්තනේ ඊට පස්සේ පාදයයි කෝණයයි අනිත් කෝණ තමයි මේ ගත්තේ මේ අනිත් කෝණේ සමාන ගන්න තමයි මේ ඔක්කොම ලිව්වේ ඒක ලේසියෙන් ගන්න අමාරුයි ඒක හරිද දෙකක් කෙලින් වෙනවා BC සමානයි AF එක කෙලින් වෙනවා දත්තෙන් ඒ වගේම BC සමානයි FT එකක් කෙලින් වෙනවා ඒකත් දත්තේ මෙන්න මේක වගන්නේ පොඩ්ඩක් අමාරුයි හරි ඒක තමයි මම ලිව්වේ වෙනම ඔන්නෝම ලියලා පොඩ්ඩක් උත්තරයි ගත්තේ CBE වලටයි BAC වල උත්තර දෙකක් ගත්තේ ඒ දෙකේම උත්තර සමාන වෙන හින්දා කෝණත් සමානයි හරි එහෙනම් උත්තරේ හරිනේ වැඩේනේ එහෙනම් ලියා ගන්න පුළුවන් ඒ මනිසා හරි ඔව් ඒ මනිසා මොකද AFG AFG ත්‍රිකෝණය අංග සමයි BCE BCE ත්‍රිකෝණය හරි අවස්ථාව මොකද්ද අවස්ථාව ලියන්න මෙතන එකක් කෝණයයි මෙතන තව කෝණයයි මෙතන පාදයයි කෝකෝපා